ඔයා මේ අන්දරේ 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 මාත් එක්කම රජවාසල පිටත් වෙන මේ කණෑනේ දෙන්නවා අන්දරේ කොහෙද බල දේවන්ත කකාග මේ ඉන්නේ ඉන්නේ නැතුව ඉක්මනට මොකද තෝ හැටි හැටි මොනින් දාගෙන අපි අම්මේ දේවයන් වාස පොඩ මේ පරක් වුණා සුරංග වුණා නෝ ඉතින් මොකද බල පරක් වුණේ උඹට පවර්ලා තියෙන්නේ ගෙදර රාජකාරිද රජවාසලේ රාජකාරිද තරහ අවසර දේවයන් මහත මගේ අන්දරවදී මගේ අන්දරවදී හොඳයි 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 ඒකට කවක් නෑ මගේ රට වැසියොත් පිරිලා ඉන්නවනේ බං එනම් දෙන ආදුරනේ දැන් මගේ මේ අමාත්‍ය මණ්ඩලය මට සංශෝධනයක් කරන්න අවශ්‍යයි ඔව් මේ අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කරන්න තියෙන තත්ත්වය බොහොම නරකයි මං ඉතින් හොඳට යනවායි කියලා නේ යනවාගේ පෙවුනට හරියට යන්නේ නෑ ඒකත් එහෙම එකක් කියනවනේ පේනවා යනවාගේ ඔහේ ඉන්නවා බලාගෙන එතකොට ඒ අමාත්‍ය මණ්ඩලේ මාත් ආයිදීනේ ඒක තමයි එතකොට මාත් එක්ක සංශෝධනය කරනවා හැබැයි මම සංශෝධනය කරන්නේ මං උඹගෙන් අහනවා ප්‍රශ්න තුනක් ඇයි වැඩිද ඇයි වැඩිද වැඩි නෑ තර අවසර දෙන්න ඕනද ප්‍රශ්න තුනක් දෙනුනේ එතකොට මම උත්තර දෙන්න ඕනේ කටින් කටින් නැත ප්‍රශ්න තුනක් නේ ඉතින් හරි ඕක තරහ ගන්න දෙයක් ඇයි ඉතින් අය බලාපි මගේ මේ කිරීටේ ලස්සන හැදෙන දිනවද කියලා තෝ අරගෙන දාගන්න එහෙම්පා ඈ ජාරුවට ඉන්න ඕන බල රජෙක් වුණාම ඒක නෑ පේනවනේ දැන් ඈ නෑ නෑ දෙවියන් වහන්සේ පේනවනේ ඉතින් බලන්න ගොජාරු හරි දැන් මං අහනවා ඔබේ ප්‍රශ්න තුනක් ඔබ හරියට උත්තර දුන්නොත් අමාත්‍ය මණ්ඩලයේ මේ විදිහටම තියෙනවා ඔබට උත්තර දෙන්න බැරි වුණොත් මං අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනය කරනවා මාත් ඇතුළු සංශෝධනය කරනවා හරි 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 මහත්ම බලන්න ඔබ ගන්නවද ගන්නවා මොනවද මොනවද මං අහන්නේ ඔබ දැන් මොනවද ගන්නෙ ගන්නේ අයන්න අකුර අගට යෙදෙන්න සිව්පද ආරේ කවියක් ගායනා කරාපා අයි මොකෝ අයන්න අකුර අගට යෙදෙන්න තෝරද අයන්න අකුර අගට සිව්පද ආරේ කවියක් අයන්න අකුර අගට යෙදෙන වචනයක්වත් තියෙනවද මං අහන්න මොනවද ඔබ කුඩු කුඩු ගන්නේ මොටි මොටේ මුල අකුරට අපි කියනවා ආ කෙදර බුදු අම්මගේ නම මුලට ගෙන්නේ ආ රජතුමා මට අදියෝ කෙට දුන්නු අකුර ආ මුලට මැතට අගට දාලා අපි කියනවා කියමු මොලි පොතේ මුල අකුරට අපි කියනවා කෙදර බුදුන් අම්මගේ හැන මුලට එන්නේ රජතුමාට අපියෝ කෙට දුන්නු අකුර ආ මුලට මැතට අගට දාලා අපි කියනවා හරි 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 වැඩිය වැඩිය හිනාවෙන්න උකාරි නෑ තව ප්‍රශ්න දෙකක් එහෙමමයි රජා පැරදින්න කැමති නෑ වගේ මොකද්ද ඔබ කුටු කුටු නෑ දෙවෙන්න අඳුරන නංගි කියලා කිව්වද පොඩ හැමතැනම අඳුරන නංගිලා නේද දන්නේ නැද්ද ඉතින් දන්නේ හරි හරි දෙවෙන්න ඊළඟ ප්‍රශ්න දෙක මොකද්ද දාර දෙකයි එක නම මුල් කරතනුවා
ඇසුවට පියකුත් නැතුවා කොන් හතරයි කණු හතරයි හිට ඇතුවා පෝරාපම් ඊයේ මග දින්දුටුවා තෝරාපම් ඊයේ මග දින්දුටුවා කන් හතරකුයි කොණු හතරකුයි තියෙනවලු කණු හතර ඊයේ මග දින්දුටුවලු ආර දෙකක් එක මඟ එක ගැවසිය වට පිට යන කලට කණු හතරෙන් යාය පියවැදි කලට ගෙට නාමුත් වනසාය මට දැනෙනා ලෙසට මහරජ ඉප්පාය අයකියාප මට දැනෙනා ලෙසට මහරජ ඉප්පාය මොකද්ද ඔබ කිව්වේ මොකද්ද ඔබ කිව්වේ තේරුම දෙවෙන්නත තේරුම කිව්වේ තේරුම නෝ ඒක මිසක් රජකම් කරන මම උඩරට කිරුළු දරුවෝ වෙන යම් කෙනෙක් නම් වෙන්නමි තවල් තලු බැරි නම් පේනන්ට මග දෙපස ඇත ඔරු හැකිනම් කියාපන් උඹ දන්න ලොකුම පොරු හැකිනම් කියාපන් උඹ දන්න ලොකුම පොරු මොකද්ද දේවන්වන්සේ මම කිව්වේ දැන් ලොකුම බොරුවනේ කියන්නේ හරි ලොකුම බොරුව කෙරළු පැලද සිටියත් සිහසුනේ මත ඔබ ගොන් රජකිලේ මම ගොන් රැලට හිත අත පිටුවක පාහරක සිවක් නැත ඔබ වැඩි අමනයෙක් සිරිලක තවක් නැත මොකද අය කියාප ඔබ වැනි අමනයෙක් අය කියාප ඔබ වැනි මොකද ඔබ කිව්වේ දේවන්වන්සේ ඉතින් ලොකුම බොරුවනේ ඉතින් කිව්වේ ඉතින් ඒක මිසක් හොඳයි දෙවෙනි ප්‍රශ්නය තුන්වැනි එක නෙවෙයි තුන්වැනි ප්‍රශ්නය උඹට පේනවද රෑතින් පේන කන්ද අර පේන්නේ අර පේන්නේ අර කන්ද අර ඈත පේන කන්ද මේ කන්ද නෙමෙයි බං අර ඈත පේන කන්ද ඔය කන්දේ පස් කූඩ කීයක් තියෙනවද ඉබක් උත්තරේ රජාට අමු කැවිලවද්ද මන්ද මොකද්ද ඔබ කුඩු කුඩු ගෑ නෑ දෙවෙන්නවද මං කියප ඔය කන්ද ගානටම කූඩයක් හැදුවොත් කූඩ එකක් ඔය කන්ද දෙකට බෙදලා කූඩ දෙකකට දාන්න පුළුවන් හරියට ඒ ගානම හදන්නත් ඕනේ ඔබ කියන්නේ හරි වෙන කූඩ ඕනේ නෑ මේ ලෝකයේ හරි මැද කොතනද හරි මැදනේ හරි මෙතන ඔව් මේ මෙතනයි තියෙන්නේ මෙතන ඔතන ඈ බල උතෝ කොහොමද කියන්නේ මේ ලෝකේ හරි වැද මෙතන කියලා රජතුමාට සැකන් සංඛාවක් තියෙනව නම් දිගටයි පළවලටයි මැනලා බලන්න කො මං අඩුපාඩු කියන්න හරි මනින්න ඕනේ ඒක හරි දැන් ඔබ ගායනා කරන්න ඕන සුවිශේෂී කවියක් සුවිශේෂී කවියක් ලේසි පාසු කවියක් නෙවෙයි සුවිශේෂී කවියක් හා මල්ලි ගහමු
සම්බල මේ පින වලංගදගෙන එක බිඳ පිගොණ එකට මට හින සම්බල මේ පින වලංගදගෙන එක බිඳ අපුරගමු එකට මට ගම් ගමු සම්බල මේ පින වලංගදගෙන එක බිඳ පිගොණ එකට මට හින එකකින් තෝ ගොඩ ඇයි බොල ඕක සුවිශේෂී කවියක්ද? මෙන්දගේ අම්බලමේ පින බලක් කඩක් වැඩගෙන ආවා. ගොනේ පැන්න ඒක බින්න. ඒ අම්මේ බොල ඕකේ මොකද්ද සුවිශේෂී කම? ඒ තේරෙන්නේ ඉතින් ගොනාට අපි. ඈ? දැන් ඉන්නේ මොනවද මං කියන්නේ? අංග මගද කාසි කෝසල වජ්ජි මල්ල වේදි මත්ස පත්ස පංචාල කුරු සූර්යසේන අස්මක අවන්ති ගන්ධාර කාම්බෝජ. ඔන්න හිතින් මේ මොනවද ඔබ කියාගෙන කියාගෙන ගියේ? අත් දෙයිනේ කාටවත් ඇහි ඔබතුමාට අය ජනපද ටික ඔයද? මගේ ජනපද ටික. ඈ බොල ගොනෝ. නෑ මං කියන්නේ මේ මෙහෙමනේ. අම්බලම කියන්නේ මොකද්ද? අම්බලම කියන්නේ අන්දරේ අපි ගමනක් බිමනක් යනකොට අපි රෑ බෝ වුණාම නතර වෙන තැනට. නතර වෙන තැනට අම්බලම විනා. වලං කඩක්. ඒ කියන්නේ දැන් විනා අම්බලමට ආවා. ආවා. ඊට පස්සේ ඊට පස්සේ මේ අම්බලමේ කඩ තියෙනවා. කඩේ වැදගෙන ලාබයි කියලා කඩ ගෙනාවා. දැන් ඔය අතරේ අපේ දූතියගේ ගොනා ඉන්නවා. ගොනා පෙන්. ඉති බලම් බිදුනා. අනේ අනේ දේවයන් වහන්ස මේක නොවේ යෝග කියන්නේ. මොකද්ද බං? හැම එකම යටි අරුතක් තියෙනවා දේවයන් වහන්ස. යට අරුත? යටි අරුත. අම්බලම කියන්නේ මේ සංසාර ගමනේ අපි මේ ජීවිතය කියන්නේ. අපි මේ සංසාර ගමනේ යද්දි එක්තරා නවාතැන් පොළ. දැන් මේ අපි එක්තරා නවාතැනකද මේ ඉන්නේ? මේ නැවතිලා ඉන්නේ. මේ අපි හැම කෙනෙක්ම ඉන්නේ. හැමෝම මේ එක්තරා නවාතැන් පොළක නැවතිලා ඉන්නේ තාම කාලේ. හා ඒක හා කියමු ඊට පස්සේ. වලංගද. වලංගද. වලංගද කියන්නේ අපි ගේන කුසල් අකුසල්. කෙලෙසුන්. ඒක විදපු ගෞතම ගොත් නා ඒ ගොණ ගොණ බුල බුදුහාමුදුරන්ට ගොණක් එයි හාමුදුරනේ ගොණ නෙවෙයි ගෞතම නා ගොත් නා ඒ සාරු යටි අරුතක් අයියේ ඒක කෙලෙස් ප්‍රහීන කරුම්පෙකට තියුතු නිර්වාණය අවබෝධ කර ගැනීමම සතුටක් කියලා නෝ ඒක කියන්නේ බොල බලාපංකො බ මම මෙහෙදුව මේක මේ කජු ගහන කොට කියන හින්දුව අබම්මේ කවි ඇතුලේ මාර දේවල් නිතියේ ඒකනව දෙවන් මත කවි අවියක්ය කියනවනේ කවිය අවියක්ය කියනවා අම්මවල අම්මේ බම් මෙව කොහෙද බන් තියන්නේ තමයි කියන්නේ දෙවියන් වහන්සේ ඔබතුමා ඔය මේ දන්නේ නැද්ද මේ ඔය සිල්සේජ් කවියක් කියනවා ඕම් මේක තමයි ඔබ බලාපොරොත්තු මොකද ඇහුවේ ඔය සිල්සේජ් කවියක් කියමු තමයි ඔය වගේ විශේෂී කවියක් ඒ කාලේ අපේ මේ අත්තා මට කියනවා මට මතකයක් තියෙනවා බං මොකද මේ ආ මතකයි මොකද මතකයි ඒකත් හොඳ සුවිශේෂී බං එහෙම මුළු ජීවිතය ඉහළ නලබ කුඩයක් ය අතලෝ තහම එහි එක එක නණයක් ය විනිසා විසින් ඉහළන් යන කනුවක් ය මරණය කුඩය අකුලන පොඩි ඇනයක් ය මරණය කුඩය අකුලන පොඩි ඇනයක් ය අපඩම දෙපෙන් මොසු වෙන්නේ කුඩ කියන කතාව නම් තේරුණා මටත් ඉතින් කුඩ කිය කුඩ මුළු ජීවිතේ ඉහළන්ද කුඩ ඒ කුඩ නෙමෙයි බා මේ කියන්නේ එහෙනම් දැන් මේ අටලෝ දහම කියන්නේ මොකද්ද? අටලෝ දහම කියන්නේ ලාභ, අලාභ, යස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක. හරි. දැන් කුඩේ නනාටක් තියෙනව නේද? ආ ඔව් නනාටක් තියෙනවා. ඒක නනයක් කැඩුවොත් කුඩේට මොකද වෙන්නේ? කුඩේ කැඩෙනවා, වැකිලෙනවා නේද? ආන් ඒ වගේ තමයි මේ අටලෝ දහම එකක් හරි බිඳිනොත් මනුෂ්‍ය ජීවිතේ හරියට ඉස්සරහට යන්න බෑ. ආ මරණය වගේ එකකින් ඇකිලෙනවා කියලා කියන්නේ. දුක්ඛාල මේක මේ ඔබ ගුහගේ කුඩේ ඇකිලෙනව නේද? ඒ ඔය ඔච්චර සතුරු දුක හැමදේම තිබ්බත් වැඩන්නේ නැහැ. මරණයෙන් ඔය හැමදේම අවසන්. නේ දෙයි ඒ දැනගෙන තමයි බල මේ රාජ්‍ය පාලන කටයුතු මම මේ කරන්නේ. ඒක නෝ දේවයන් වහන්ස. මේ එවනවාද? දැන් මං හරියට උත්තර දුන්නනෝ නේ. ඔව්. එතකොට මේ මම එහෙම අයින් කරන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ. දැන් මම බැලුවේ ඔබට මොනවද මං දෙන්නේ කියලා. පොඩ්ඩක් ඉතින් මේ ගලගනින්. ඔව්. ඔබේ දබරම් මේක මගේ ගානේ ඔබ
මේ ගන්දර එකමට සුදුසුයි. දැන් මම ගීතයක් ගායනා කරනවා, ඔබ පස්සේ ඉඳගෙන එකට තාලය අල්ලන්න. කැමති දන්නේ රජතුමාගෙන් ගීතයක් අහන්න? කැමති වෙනවා. උල්ල එහෙම බලෙන් සිද්ධ අස්සන සිද්ධක් නෑ බං. අහල බලපන් රජතුමාගෙන් සිද්ධක්. රජතුමාගෙන් මේ සිද්ධක් ගන්න ඔයලා කැමතිද? අහුන බබක් නෑ පේන්නේ රජතුමනි. ආය හප මේ ඔබතුමාලගේ මේ 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 රජතුමන් වහන්සේ නළු කීර්ති මහරජතුමන් වහන්සේ ඉදොක් කෙනා කැමතිද? අකමැති කියනවාද බොල? ඒ අය තාම අපන් කැමති නවන්නනේ. මේ රජතුමා මේ ගොන දෙවෙනාද මේ කියන්නේ මේ සින්දුවක් කියනද කැමතිද? අපේ දේවයන් වහන්සේ සින්දුවක් කියනකොට රස වැටිය කොහොමද? මේ වාජ්‍යම් කණ්ඩායම ඇවිල්ලා ඉන්නේ. එහෙනම් ඇවිල්ලා ඉන්නේ. ඔය කවුද ඉන්නේ? අපේ ඉන්නවා මේ ඉන්න අර මේ හිරිදුන් ඥායේ පතලේ කොල්ලත් ඉන්නවා. හා බොහොමයි. අපේ කොල්ලනේ ගහපහල්ලා. එහෙනම් 1900 බරගන හතරේ නීතිනේ ජෝන්ද සිල්වා සූරින් නිස්පාදේ කරා මේ මොකද්ද සිරිසඟමෝ කියලා එක. අන්න ඒක ගහලා දීපල් ඈ. මොදට ගහපල්ලෝ ඈ. වත් ඔය හාගෙන් හිටගෙන ඉන්නවා. අහෝ සිරිසඟමෝ ධර්මිෂ්ඨ රජෙකු බැවින් දීර්ඝායස තිබේ. අන්ද බමුණාගේ කීම කවදානම් සඵල වේද? මහලු විලා රජකම් කුමටද? නොපමාව සේනාව එකතු කරගෙන ගොස් මාලිකය වටලා රජුව මරා මුළු ලංකා දීපයටම අග රජ වන්නෙමි. සිරිසඟ පොතිමල්ලි කවිදී සිරිසඟ පොතිමල්ලි කවිදී අල්ලවතරත බින්ද උද කොදලා විසිකසක කාලේ මාලක ඉන්නව සොයා. අල්ලවතරත බින්ද උද කොදලා විසිකසක කාලේ මාලක ඉන්නව සොයා. සිරිසඟ පොතු මාලක වෙදි මත්තක ප්‍රාණේ හනි වෙට වැටේ. සිරිසඟ පොතු මාලක වෙදි මත්තක ප්‍රාණේ හනි වෙට වැටේ. මොකද්ද දැන් මම ඔබ මම බලාගෙන හිටියේ මම මේ ගීතේ ගායනා කරනකොට වෙන තාලයක් අල්ලල්ල හිටියා. ඔව් දැන් ඒ තාලේවට කියලා වෙන්න තියෙන මොකද තාලේ තියෙනවා මම බලාගෙන මගේ ගීතේට වෙන තාලයක් අල්ලල්ල හිටියා. ඔව් මොකද්ද ඒ තාලේ? ඔබ නොවේ යක කිසි මේකක් නැහැනේ ඉතින් දෙවියන් වහන්සේ. මොකද්ද මේක? පොඩි මේ මෙව් එකක්. යකෝ සින්දු කියන්නේ මෙව් එකක් ඇද්දද? ඉතින් දෙයාමතුරනේ ඉල්ලන දේ දෙන්න එපා. බොලසි අපි මේ ඉල්ලන දෙන්න ඉන්නයි නෙමෙයි අපි. මම පොඩ්ඩක් බලන්න දෙක මේ කියලා. ඔබ උත්සාහ කරලා බලන්න මට කමක් නැහැ ඒකට. මම පැත්තකට වෙලා ඉන්න හැබැයි. මම පැත්තකට වෙලා ඉන්නේ. හා. මේ කිසි මේකක් නැහැනේ. ඈ. මේක එකක් නැහැනේ. ඊට නෙවියන්නේ මේ. දැන් ඔබට මම සින්දුව කිව්වහම කිසි මෙව් එකක් නැහැ. නෑ දේවයන් වහන්සේ බොහෝ හොඳ හිටියේ. ඔබට නැතුණා. රට ඇසියනේ මගේ ගීතේ හොඳයිද?
ඕන් දැක්ක දෙකෙක් හරි ඉන්න හොඳයි කියන්නේ. හරි මම මේක පොඩක් කියලා බලමු. අර අපුරිය ගන්න. ඕල් රයිට්. ඕකේ. ඔය ටෝච් එක ගන්න උඩට. අපේ අපේ අම්මේ අම්මේ පන්දන් ටික ගන්නක උඩට. ඕම් බලන්න ඕක ඈ. මල්ලි ගහන්න ඕක මොකද හොඳට ගහන්න මල්ලි ඕක හොඳට ගහන්න ඕනේ. ආ. Siri sanga bodhi malik abedi bane hatu bade bade kama pura Siri sanga bodhi malik abedi dekha prana pura kama kama alla bandara da bida 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 la bida bida kali malik alla bandara da bida 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 la bida bida kali malik Siri sanga bodhi malik abedi dekha prana hatu bade bade Siri sanga bodhi malik pura kama මන් දන්නේ අර මම කිව්වා ඔය පොල් අර මේ කනකොට ඔක හැබැයි දේ මේ නැද්ද දැන් දැන් දෝ මොකද හැටි අරින්නේ එහෙම තමයි පොඩ අමාරුයි ඉතින් ඒක මම ඔය ගීතෙමනේ පොල ගායනා කරේ ඒක ඒ වුණාට බලන්නකො කට්ටිය අපේ අම්මේ අර නැන්ද එනවා තව පොඩ්ඩක් ඉස්ටේජ් එක මට හිතේ නැන්ද රෙදි ගලවකනේ කිය ඒක නෙමෙයි මා අබ්බලු පොල මේ ගීතේ කියන්නේ මේ නලියන්න කරන එකක් නෙමෙයි ඔව් ඉතින් ඒක නම් ඉතින් එහෙම තමයි එහෙනම් ඉතින් මොකද්ද ඒ තෝර AB හරක් දක්වන හොයි 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 කක මොකද්ද બોලේ කෙරුවේ ඒ මට අර මේ චුක්කුණිය කියලා දුන්න වචන ටික ගන්නේ කිව්වේ මේ අම්මේ චුක්කුණිය બોල කලාව කණ්ඩ එපා ඒක නේ වුණාට දෙවියන්ව සමාර ගැවිල්ලන්නේ ගැහුවේ අප්පා පුඩි දෙය පොඩිය ගහනවා කියලා මේක දීලා හරියනවද ඒක වෙලා තමයි මේ පේනෝනේ අන්තිම අන්තිම තැනට වැටිලා තියෙන්නේ දැන් මේක ඔව් ඉතින් ඒකත් එහෙම තමයි කොට මම මේ කඩු බොල මෙව්ව ආරක්ෂා කරන්න එපයි බොල ඉස්සෙල්ලා අපි කරලා ඉන්න ඕන. ඔව් ඉතින් දෙවියන්ට මේක හැබැයි ඉතින් අර මේ කතාවකට කියනව නේද හොඳ දෙයක්. මොකද්ද දැන් ඔබ ඔය කිව්වේ මොකද්ද ඒක? ඒ හුක් එක මොකද්ද කරුවේ? ඒ ඒක පොඩි ගැම්මක් ගත්තේ. හරි ගැම්ම ගත්තේ මොකද්ද ඒක? ඒ රැප් කියලා නේද? බොල රැප් එක. අහවල් රැප්. බොල රැප් කියන්නේ අපේ ඌව. අපපි ඔය 1 2 3 කියා කියන්න ඕනේ රැප් එකට. ඒ කියන්නේ ඕකට කලින් අපේ රැප් තිබිලා තියෙනවනේ. බොල එව්වට කිව්වේ සවුදම්. සවුදම්. හරි එන සවුදම කියලා පෙන්වන්නකො දෙවියන් වහන්සේ. මම ඔව්. මම කියයි රැප්. කියන්න බෑ කියනවද? මොකද? ඈ මොකද? නෑ මේ ඉතින් සවුදම් ඉතින් කියලා චිත්තෝණං අකුලා ගෙන සොඳ දික්කුත තරගිරි දිරිකට ගජත කොවන්නේ තොල් තොකින් නන පින් ඇති ගන දෙවි ක්‍රසකිට විනකිට නුවණක් දෙන්නේ තරගිරි දිරිකට තරගිරි දිරිකට ගණපති ජෙහෙ ජෙහෙ දික්කුට කුතර කුටෙන් නටමි මම ගණපති සුර සවුදම් මොකද සංගීත මාස්ටර් තාලයක් දාලා දෙන්නකො මොන බලාගන්න දැන් ඔබට රැප් එක කෙරිය හැකේ වුණා. අපි නොකර හිටියට. මාස්ටර් ගහලා දෙන්නක තාලයක් ඔබට. හා හා අහ දැක්ක විහාර ටික. හා තාලේ. මට තේරුණා ඉතින් වැරද්දක් කරලා තියෙන්නේ කියලා. ඒක තමයි. දැන් ඕක ගායනේ ලස්සනට අපේ මේ නුවර කලාවී අපේ පෙරහැරේ නැට්ටුව දින්දකු දින්බත අකුලාගෙන සොන කම්පතුනේ රැතියවි මොසික වාහන යට නැගුණා. ඕකේ. ඕකේ අවසාන කොටස තමයි මේ රැප් එක වගේ තියෙන පෙරපද ටික. තජිත්තුන්නම් අකුලාගෙන සොඳ තික්කුඳ තරගිට දිලිකට ගජෙත. දැන් උඹලා කරන්නේ මොකද්ද? ඕකේ ටෙම්පෝ එක වෙනස් කරන. ඒක නෝයි ඉතින් මාත් කල්පනා කරේ ඉතින් මටත් ඕක ඉතින් ඔය අලුත් සිතාදී ඉතින් ඕකනේ. අලුත් කියලා බොල අම්මා තාත්තා විකුණන්න පුළුවන්ද? ඔව් මේකත් හැබැයි හැම එකටම ඔව් ඉතින් ඔව් ඉතින් එතකොට මම කඩුවම බදන්නේ නැහැ මේ රජාගේ හැටි. බොල රජා බලුනේ ඉස්සර දැන් බලු නැහැ.
ඒක නොවැදගෙන නැස නේද? හරි හරි දේවන් නැන්ද මං අම්මට වද අද්දගෙන විසුණුනාන්දගේ කටහඬ ඇහෙනව නේද? ඒක නෝ මට ඉස්සර වුණා ගෙවුණාත් උත්තර කිනි කෑ ගහන්නේ මේක නෝ මං බලලා ඉන්නද කියලා. අපි බලාපිය කාලේ ගත්ත වැඩිද කොහේ? මේ සිරියහඟට මං ගියට කමක් නැද්ද? මොකටද? යකෝ සිරියහඟට මගේ හරි මම එළියෙන් කතා කරන්න බලාපිය පිසෝ නේද මෙන්න මත මං බලලා ඉන්නවා විදිහට කියලා. මම ගියොත් රාජ්‍යෙම ඉවරයි. ඉක්මන් කරලා බලලා පොඩ කතා කරපිය. යකෝ මේක හරි හරි මම තවත් නැන්නේ මේ මොන එකක් කරනවද මගේ සිරියහඟ වඩා.